ක්ලරන්ස් විජේවර්ධන කියන්නේ අපි තාමත් ප්‍රියකරන අග්‍රගන්න ගායකයෙක් සංගීතඥයෙක් නමුත් ඔබ එතුමාගේ ගීතයක්
වෙනම ආරයකින් ඉදිරිපත් කරන මේක රොක් ස්ටයිල් එකට ඔබ ඉදිරිපත් කරා ඔබගේ ශෛලිය ඔබගේ ගීතයක් කරගෙන ඔබ ගායනා කරා ඉතින් මම හිතනවා ඔබට ප්‍රේක්ෂකයන්ගේ මනාපය ලැබෙවි මම ඔබට ඉදිරියට යන්න වාසනාව ලැබෙන්න කියලා සුබ පතනවා ජය වේවා පුතේ මෙතන එනර්ජි එකට එක වෙනම දෙයක් වුණා වගේ පර්ෆෝමන්ස් එකත් එක්ක මට එක තැන ඉන්න පොඩ්ඩක් I was dancing up and down it was a good energetic performance පොඩි පොඩි ප්‍රශ්න උනාට වැඩක් නැහැ හරිද මම ඒක enjoy කරා good job all the best thank you තීක්ෂණ වා සිංක කරනකොට ඒ සතුට වැඩි ගමට මේ මේ ඕගලන්ට වෝට් කරන මේ මේකත් වැටුණා හරිද බඩුත් වැටුණා ඒ තරම් සතුට වුණා මේ තරඟය ඇතුළත රොක් ස්ටයිල් එකෙන් ගායනා කරන තරඟකරුවන් ගොඩක් අඩුයි. ඉතින් මම හිතනවා තීක්ෂණ කියන්නේ මම එදත් එක දවසකත් කිව්වා මතකයි. තීක්ෂණ කියන්නේ රොක් ස්ටයිල් එකට හරියටම ගායනා කරන හරිම ලස්සන තරඟකරුවෙක් කිව්වොත් නිවැරදි. ඉතින් ඒ හින්දා මම ප්‍රේක්ෂකයන්ට කියනවා අනිවාර්යයෙන්ම තීක්ෂණව මේ තරඟය ඇතුළත තියාගන්න කියලා. මොකද මට වෝට්ස් නැහැ. ඒ හින්දා මම තිබුණා නම් මගේ වෝට් එකක් දෙනවා. පළමුව ස්තුති අපේ සංගීතඥින්ට කාර්යවසම් සහෝදරයා සාපේ සිතාර කාන්තන ප්‍රමුඛ අපේ සංගීතඥ මා කියන්න අවශ්‍යයි මේ ගීතය ඔබ දන්නවා නම් මේ ගීතය තෝරාගෙනම ගැන මං ඉතාම කැමති මා දන්නවා ඔබ තෝරාගන්නේ ගීත හේතු සහිතව තීක්ෂණ ඔබ කලින් තෝරාගත් ගීතවලත් හැම විටම තරුණයන් මේ ලෝකේ දක්න යම් වෙනස් විදියක් තියෙනවා මම ඉතක් කැමතියි ඒකට තරුණයන් හැම විටම රෝමාන්තික විය යුතු නැහැ මොන් රොමැන්ටික් වෙන්න ඕන හැබැයි ඒත් එක්කම මේ රටේ ලෝකේ වෙන දේවල් ගැන අදහසක් ඕන්ට තියෙන්න ඕන තමන්ගේ කලාව භාවිතා කරන්න ඕන ඒ වෙනුවෙන් ආ දැක්කා ඔබ පහුගිය වතාවල් කීපෙම ඔබ ගීත තෝරා ගන්න අන්නේ අදහස ඔළුවේ තියාගෙන මම ඉතාම කැමති තරුණයා ඒ නිසා මගේ පළවෙනි මනාපය මම ඔබට දෙනවා නමුත් මනාප දෙන්න මේ ගීත නෑ නමුත් මම කියන්න කැමති ක්ලැරන්ස් විජේවර්ධන මේ ගීතේ ලියන්නේ ඔබට මතක නම් 80 දශකයේ යම් දේශපාලන කණ්ඩායමක් විසින් දේශපාලනඥයන් පිරිසක් විසින් නැත්නම් දේශපාලනඥයන් විසින් අර මාවතේ ගී කියමින් හිටපු අහිංසක මිනිස්සු ටික එකතු කරලා ගීත කියන කණ්ඩායමක් හදනවා මාවතේ අපිගේ. පස්සේ මේ ගීතේ නොහු විවේචනය කරන කියන්නේ ලංකාවේ එක අපි කියන්නේ මේ යථාවාදී කලාකරුවෙක් කෙනෙක්ටවත් අහු වෙච්ච නැති කාරණයක් මේ විකල්ප ධාරාවේ කිසිම කෙනෙකුට අහු වෙච්ච නැති එකක් මේ ආතක් පාතක් නැතුව පාරේ වැටලා හිටපු උන්නේ ජීවිකාව කරගත්ත මාවතේ ගීත ගයපු නැත්නම් සංගීත ඉදිරිපත් කරපු ශිල්පීන් උන්ට යන්නේ නම් නැති වුණා මේ මාවතේ අපි කියන වැඩසටහනට පස්සේ ඉතින් ක්ලැරන්ස් විජේවර්ධන ඔහු සාමාන්‍යයෙන් සැලකෙන්නේ රොමැන්ටික් සංගීතඥයෙක් හැටියට මගේ ත්‍රීරෙක් නමුත් ඔහු ඉතාම දේශපාලනික ලෙස මේ දකිනවා ලංකාවේ විකල්ප ධාරාවේ කිසිවෙකු දකින්නේ නැති එකක් ඔහු ඉතාම ඔහුට තේරෙන දේශපාලන ඔහු කියන්නේ කන්නාඩි දාපු නිලධාරියන් කියලා ඔහු දන්නේ මේ දේශපාලන යාන්ත්‍රණය ඉඩඩ විශාල එකක් අයිස්බර්ග් එකක් කියලා ඔහු දන්නේ උඩ පේන කැල මේ නිලධාරීන්ගේ චාටු කතා කියලා ඔහු කියන්නේ ඒකයි ඉතින් ඇත්තටම මේක මේ ගීතය නැවත ගෙනීම ගැන මම ඔබට ස්තුතිවන්ත වෙනවා තරුණයා තරුණයින් හිතන විදිය ගැන ඔබ වැනි ඈ කිස් වවාගත්තු ඈ රොකෆෙලර්ස්ලා නේද මාර සහෝදර කිව්වාගේ එවැනි තරුණයින් ඇත්තටම අපර අවශ්‍යයි මා හිතනවා ඔබේ හඬ ඔබේ අදහස් භාවිතා කළ යුත්තේ ඒවා නැවත සමාජගත කරන්න අලුතින් සිද්ධ වෙන දෑ නැවතත් ජනතාවට ඉදිරිපත් කරන්න මම ඔබට සුබ පතනවා මට තිබුණා නම් යම් ආකාරයේ මනාපයක් මම ඔබට දෙනවා මා දැන් කියනවා සහ ඔබට ඇත්තටම ඔබ වැනි තරුණයෙකු ඉදිරියට ආ යුතුයි සුබපත ඔයි සුදි 10 මනාපයන් ඉතුරු වෙලා තියෙන්නේ සමිත මාත්මී ගාවත් නැ නදීක මාත්මා ගාවත් නැ ඒ වුණාට මම හිතනවා මේ මම හිතනවා තීක්ෂණට වෝට් කරයි කියලා මම මෙහෙම කිව්වනම් නදීක මහත්මයාත් කිව්වා තිබ්බනම් වෝට් එකක් දෙනවා කියලා සමිත මහත්මියත් මං හිතන්නේ මේ මතේ ඉන්න හින්දා මං හිතන්නේ මගේ වෝට් එක තීක්ෂණට ලබා දෙනවා because it was a good performance thank you it was a good performance මනාපය ලැබෙනවා උමාරා මහත්මියගේ මගේ වෝට් එකක් මම දෙන්න කැමති තීක්ෂණයට නමුත් තව තරඟකරුවන් දෙදෙනෙක් ඉන්න නිසා
දැන් එකක් ලැබිච්ච නිසා මම ඒක තියා ගන්නවා තීක්ෂණට ඉදිරියට යන්න ලැබෙවි කියලා මම විශ්වාසයක් තියෙන නිසා මම ඒ දෙදෙනා වෙනුවෙන් මේ වෝට් එක ආරක්ෂා කර ගන්නවා මේ අවස්ථාවේ බැලන්ස් 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 බැලන්